හොඳයි, අපගේ මේ සූදානම මත්ද්‍රව්‍ය වෘත්තීය මත්ද්‍රව්‍ය උපදේශනයේ නිරත වන වෘත්තීය උපදේශකයන් නරඹයා මූලික උපදේශන කුසලතා සම්බන්ධ පාඩම් මාලාවක ප්‍රථම පාඩම වෙත, එහෙම නැත්නම් ප්‍රථම අභ්‍යාසය වෙත යොමු වීමටයි. මෙහිදී මත්ද්‍රව්‍ය උපදේශනයේ නිරත වන වෘත්තිකයින් ප්‍රගුණ කළ යුතු යම් ආකාරයක මූලික උපදේශන කුසලතා මාලාවක් මේ වැඩසටහන ඔස්සේ ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා, ඔබ මේ පිළිබඳ යම් දැනීමක් ඇති කර ගන්නවා නම්, නැත්නම් වර්ධනයක් කර ගන්නවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරමින් අපිට අදාළ කරන අනුග්‍රහය ලබා දෙන්න කටයුතු කරනවා නම් ගොඩාක් ස්තුතිවන්ත වෙන බවට. වෘත්තීය මත්ද්‍රව්‍ය උපදේශනයේ නිරත වන වෘත්තිකයින් සඳහා උපදේශන කුසලතා පිළිබඳ පාඩම් මාලාවේදී අපට මුලින්ම යොමු වෙන්න වෙන්නේ උපදේශන සම්බන්ධතාවය කුමක්ද යන කාරණය වෙත. උපදේශකවරයා හා සේවාලාභියා වෙත සමගින් ඇතිවන මේ සම්බන්ධතාවය විස්තර කරන්නේ වෘත්තීය සම්බන්ධතාවයක් එසේ නැතිනම් සේවාලාභියාගේ දියුණුව, නැතිනම් සේවාලාභියාගේ පවතින ව්‍යසනකාරී තත්ත්වය සමනය කරමින් නැවතත් ඔහු යථා පරිදි තමන්ගේ ස්වකීය කටයුතු කරගෙන යාම සඳහා ඇති කරගන්න ලබන්නා වූ ඉතාමත් නිරවුල් උපදේශකවරයා හා සේවාලාභියා අතර ඇතිවන උපකාරී සබඳතාවයක් ලෙසයි. මෙහිදී වඩා නිවැරදි වචනය වන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් කෝචින් කියන වචනය. ඒ අනුව අද පාඩම තුළින් අප ගෙනෙන්න උත්සාහ කරන්නේ මෙම උපකාරී සබඳතාවය වඩාත් ඵලදායී ආකාරයෙන් නොවේසේ නම් සේවාලාභයාට මහත් ප්‍රතිඵල ගෙන දෙන ආකාරයෙන් සිදු කිරීමේදී මූලික උපදේශනයේ නිරත වන උපදේශකවරයෙකු තමන්ගේ වටපිටාව නොවේසේ නම් මේ කවුන්සලින් සෙටින් එක, එහෙම නැත්නම් උපදේශනය සඳහා වූ සැකැස්ම, තමන්ගේ ස්වකීය වටපිටාව සකස් කරගන්නේ කෙලෙසද කියන කාරණේදී යොදාගත හැකි ඉතාම සරල මෙන්ම ඉතාම ප්‍රාගුණ්‍ය වූත් එසේම ප්‍රතිඵල වඩාත් උත්පාදනය කර දෙන්නා වූත් ක්‍රමවේදයක් ඔබ ඉතා හඳුන්වා දෙන්න. මේ ක්‍රමවේදය ඇතැම් වෙලාවට යම් යම් උපදේශකවරු ෆේස් ටු ෆේස් කවුන්සලින්, එහෙම නැත්නම් මූණට මූණ කරන කේවල උපදේශනයේදී බොහෝ වෙලාවට තමන්ගේ වටපිටාව සකස් කර ගැනීමේදී උපදේශකවරයා සහ සේවාලාභියා මුහුණට මුහුණ සාකච්ඡා කරන අවස්ථා තිබෙනවා. නමුත් මේ අප හඳුන්වා දෙන මේ ක්‍රමවේදය ඊට අතිරේකව ඇරත් විශේෂ වශයෙන් ගත් කල විශේෂිත ප්‍රතිඵල ප්‍රගුණ කරගන්න හැකි නැතිනම් සම්බන්ධතාවය ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් බවට, නැත්නම් සේවාලාභියා සන්ත සතු බොහෝ දේවල් නිරාවරණය කර හැකි ඉතාමත් උපකාරී සබඳතාවයක් බවට පත් කරගත හැකි ක්‍රමයක්. මේක හඳුන්වන්නේ සෝල නමින්. සෝල කියන වචනය ඔබට හුරු පුරුදු වචනයක්. සෝල කියන වචනය සකස් වෙන්නේ SOLER කියන අකුරු පහෙන්. මේ අකුරු පහට අනුව අපි බලමු මොකද්ද මේ සෝල කියන ක්‍රමවේදයට අනුව ඔබ උපදේශ කවරේක් ලෙස ඔබගේ සේවාලාභියා සමගින් මේ උපදේශන වටපිටාව සකස් කරගන්න කියලා. අපි මුලින්ම යොමු වුණු S අකුරෙන් හැඳින්වෙන sit square කියන මූලික සංකල්පයට. sit square කියලා කියන්නේ හතරස් හැඩයට අසුන් පවනවා ගන්න කියන කාරණය. ඔබ ඇතැම් වෙලාවට වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යන අවස්ථාවකදී ඔබ දැකලා ඇති වෛද්‍යවරයා සහ ඔහුගේ රෝගියා අතර මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ වෙන ආකාරයේ පුටු සකස් කරගෙන තිබෙන ආකාරය, අසුම් පනවා ගන්න තිබෙන ආකාරය. මෙන්න මේ ආකාරයට අංශක 90 හෝ එසේ නැතිනම් යම් ආකාරයක ඉතාම කම්ෆර්ටබල් ආකාරයෙන්, නැත්නම් බොහොම සුවපහසු ආකාරයෙන් සේවාලාභියාගේ ඇස් ගැටුම අවම වන පරිදි සේවාලාභියාට ඇස් වලින් කරන ගනුදෙනුව මගහැර යා හැකි පරිද්දෙනුත්, එපරිද්දෙන්ම සේවාලාභියාගේ නන් වබල් කියුස්, එහෙම නැත්නම් ඔහු සතුව තිබෙන අවාචික සන්නිවේදනය ඉතාම හොඳින් දැකගත හැකි, මැනගත හැකි පරිද්දෙන්
අසුන් පනවා ගැනීමයි මෙයින් අදහස් කරන්නේ. මෙහිදී ඇතැම් වෙලාවට මැද සේවාලාභියත් උපදේශකවරයාත් අතර හිඩස යම් ආකාරයකින් ටේබල් එකකින් එහෙම නැත්නම් මේසයකින් සකස් වෙනවා නම් මෙහිදී උපදේශකවරයා සැලකිල්ලට ලක් කළ යුතු කාරණය ඔහුගේ ඔහු අකුරුකරණය කරන අත දකුණද වමද කියන කාරණය. බොහෝ වෙලාවට දකුණු අත පැත්තෙන් ඔහුගේ ලිවීම් කරනවා නම් ඒ පස මේසය නිදහස් පරිද්දෙනුත් සේවාලාභියා වම් අත පැත්තෙනුත් ඉඳවා ගැනීම ඉතාම සුදුසුයි. මේ අවස්ථාවේදී සේවාලාභියාගේ සෑම අංග චලනයක්ම ඔබට ඉතාම මැනවින් දර්ශනය වෙනවා. සේවාලාභියාගේ හඬ, ඒ වගේම ඔහුගේ වචන උච්චාරණයේ ස්වභාවය, ඒ වගේම ඇස් ගැටුම, මේ සියලු කාරණා ඔබට ඉතාම හොඳින් මැනගත හැකි පරිද්දෙන්ම සේවාලාභියාගේ මූණෙන් යට අපර කොටසෙහි සිදුවන අංග චලනයන් ඉතාම හොඳින් ඔබට දැක බලා මැනගත හැකියි. මෙන්න මේ අවස්ථාව යම් යම් උපදේශකවරු ඉතාම මැනවින් ග්‍රහණය කරගනිමින් සේවාලාභියාගේ නොකියන අවාචිකව ප්‍රකාශ වෙන සංනිවේදනයට මුල් තැන දෙමින් මේ අවාචික සංනිවේදනයෙන් ප්‍රකාශ කරන සේවාලාභියාගේ සැඟවිච්ච කරුණු කාරණා ඉතාම හොඳින් ග්‍රහණය කරගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් යමු ඊළඟට ඕ අකුරෙන් කියවෙන්නේ කුමක්ද කියන කාරණයට. ඕ අකුරෙන් කතා කරන්නේ ඕපන් පෝස්චර් කියන කාරණය. ඕපන් පෝස්චර් කියලා කියන්නේ විවෘත ඉරියව්වෙන් උපදේශකවරයා සිටිය යුතුයි කියන එක. මේන් අදහස් කරන්නේ උපදේශකවරයා දෑත එකිනෙක බැඳගෙන සිටීම, ඒ වගේම කකුල අපිට කකුලක් දාගෙන සිටීම, මේ වගේ දේවල් කරන්න එපා කියන කාරණේ ඉතාමත් පැහැදිලිවම උපදේශකවරයාට මේ මාපසු වෙන ඉරියව්වෙන් වැනි ඉරියව්වකින් පසු වෙමින් ඉතාම නිදහසේ තමන්ගේ අත් දෙක පාවිච්චි කරමින්, ඒ වගේම තමන්ගේ වචන පාවිච්චි කරමින්, තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරමින් ඉතාම හොඳින් විවෘත ඉරියව්වෙන් යුක්තව සේවාලාභියා සමඟ සාකච්ඡා කරන අවස්ථාව. ඊළඟට එල් අකුරෙන් කියවෙන්නේ ලීන් ෆෝවර්ඩ් කියලා. ලීන් ෆෝවර්ඩ් කියලා කියන්නේ ඔබගේ කොන්දෙන් මදක් ඉදිරියට නැමෙන්න කියන කාරණය. ඒ කියන්නේ සේවාලාභියා දෙසට මෙන්න මේ ආකාරයෙන් යම් ආකාරයක කොන්දෙන් ඔහු වෙත නැමිමින් තවත් හොඳින් මම ඔබ වෙනුවෙන්ම කැපවලා ඉන්න, ඔබ වෙනුවෙන්මයි මේ සැසිය මෙහෙවන්නේ, ඔබ නිසාමයි මම මේ වෘත්තිය නියැලෙන්නේ, ඔබගේ ප්‍රශ්නයට ගැටලුවට විසඳුමක් සෙවීම පිණිසමයි මම මේ කාර්ය නිරත වෙන්නේ කියන කාරණය සේවාලාභයට වඩාත් හොඳින් කුළු ගන්නමින් සේවාලාභයාට කොන්දේසි විරහිතව ධනාත්මක ලෙස සලකනවා කියන කාරණය ඉදිරිපත් කිරීම. මේ ආකාරයේ කටයුතු කිරීමෙන් සේවාලාභයාට තමන් වෙනුවෙන් කැප වූ උපදේශකවරයෙකු වෙතයි මම මේ යොමු වෙලා ඉන්නේ, ඔහුගෙන් මට යම් කිසි සහනයක් තියෙනවා, පිළිසරණක් තියෙනවා කියන කාරණය ඉතා මැනවින් ඔහුට ඒත්තු යනවා. මෙන්න මේ කාරණය නිසාවෙන් උපදේශකවරයා ඉතාම පහසුවෙන් සේවාලාභියා සමග ඉතාම සුහද සබඳතාවයක් වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. මේකත් අතිරේක ඊළඟට අපි යොමු වෙන්නේ අයි කොන්ටැක්ට්, ඊ අකුරෙන් කතා කරන අයි කොන්ටැක්ට් කියන අර්ථය කුමක්ද කියන එක. ඇත්තටම උපදේශන සබඳතාවයක් කියලා කියන්නේ ඉන්වෙස්ටිගේෂන් එකක්, එහෙම නැත්නම් සංකීර්ණ ලෙස කරුණු සොයා බලමින් සිදු කරන ගවේෂණයක් නෙමෙයි. මේ ගවේෂණය සිද්ධ කරන්නේ වෘත්තීමය වටපිටාවක් තුළ සේවාලාභියාගේ ගැටලුව निराකරණය කරමින් ඔහුට සහනයක් ලබා දීම සඳහායි. බොහෝ වෙලාවට බොහෝ පුද්ගලයන් සන්තකයේ තියෙන උපදේශන කුසලතාවේ දුර්වලතාවයක් වෙන්නේ මේ අයි කන්ටැක්ට් තුළින් ඔවුන් විසින් රහස් සැඟවගෙන ඉන්න දේවල් සොයන්න උත්සාහ කරනවා වැනි හැඟීමක නිරත වීමයි. ඒ එසේ නොවිය යුතුයි. උපදේශකවරයා සහ සේවාලාභියා අතර ඇතිවන මේ සබඳතාවයේදී සාකච්ඡාවේදී සේවාලාභියා ඉතාමත් සංවේදී වෙන අවස්ථාවන්, ඒ වගේම ඔවුන්ගේ චිත්ත වේග පිට කරන අවස්ථාවන් තිබෙනවා. මේ බඳු අවස්ථාවන් වලදී ඇතැම් වෙලාවට සේවාලාභියා යැඳීමට, එහෙම නැත්නම් සේවාලාභියා ඉතාමත් ගර්හිත තත්ත්වයට පත්වීමට මේ වගේ එක් එක් අවස්ථාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ අවස්ථාවන් සේවාලාභියාට අපි පසු කර යාමට නිදහසේ ඔහුට බාධාවක් නොවන විදියට චිත්ත වේග පිටකරෙන්නට අවස්ථාව උදා කර දිය යුතුයි. මේදී සේවාලාභියාට ටිෂු එකක් පිළිගන්නන්න පුළුවන් නම්, නොයිස් එන වෙන යම් ආකාරයක නියඩතාවයක් පළ කරන්න පුළුවන් නම් එයත් ඉතාම යෝග්‍යයි. මේ අවස්ථාවේදී බොහෝ වෙලාවට සේවාලාභියාට තමන්ගේ දැස් තුලින් ගලන කඳුළු එහෙසෙන් නැත්නම් ඒ වේගයන් පිටකරන්න උපදේශකවරයා අවස්ථාවට ඉඩකඩ ලබා දෙමින් උපදේශන කාර්ය සොකීය මූලධර්ම, එහෙම නැත්නම් ඉතාමත් කතා කළොත් අපි සේවාලාභියාගේ මේ චිත්ත වේග පිටකරන්න අවස්ථාව ලබා දිය යුතුයි. අවසාන වශයෙන්
අඟ අදහස් කරන්නේ රිලැක්ස් කියන කාරණය ආර් අකුරෙන් කතා කරනකොට සෝලා කියන එක අවසාන ලෙටර් එක. මේන් කතා කරන්නේ සේවාලාභිය කවරාකාර තරාතිරමක කවරාකාර අදහස් ප්‍රකාශ කිරීමක් කවරාකාර වූ චිත්ත වේග පිට කිරීමක් සිද්ධ කළත් ඔබට හැකියාවක් නැහැ සේවාලාභියාව විනිශ්චයට ලක් කරන්න, විවේචනයට ලක් කරන්න. ඔබ ඉතාම නිරවුල් මානසික මට්ටමක මේ සියලු දේ ග්‍රහණය කරගන්න පුළුවන්. ඉතාම හොඳ උරා ගැනීමේ යාන්ත්‍රයක් බවට පත්විය යුතුයි කියන කාරණේ. මෙන්න මේ කියන කරුණු ඔස්සේ ඔබගේ වටපිටා උපදේශන කුසලතා සඳහා සකස් කර ගැනීමෙන් මේ ප්‍රාථමික පාඩමෙන් අපි කියා දීපු පරිද්දෙන් ඔබට වඩාත් හොඳ උපදේශකවරයෙකුගේ මුල් අඩිතාලම තියන්න, එසේ නැත්නම් ඔබට ඔහුට ඔබට ඔබගේ සේවාලාභයට වඩාත් හොඳ සේවාවක් සපයන්න අවස්ථාව උදා කරගන්න හැකියාව තියෙනවා. ඉතින් නැවත වතාවක් ඔබට මම මතක් කරනවා, කරුණාකර අපේ channel එක subscribe කරමින් මේ පාඩම් මාලාව තව තවත් අයට ගෙන යන්න අපිට ධෛර්යය ශක්තිය සපයන ලෙස බොහොම ස්තුතියි අද දවසේ අපගේ channel එකට සම්බන්ධ වීම ගැන.